අතීතයේ තිබුණ සම්ප්‍රදානුව නම් ආරක්ෂක කවුන්සලයේ තියෙන දිනයක් තියෙනවා වෙලාවක් තියෙනවා. එතකොට ඒක ඕන ඕන වෙලාවට ඕන ඕන දිනවලට දාලා කැඳවීම කර කර ආරාධනා කර කර ඉන්නේ නැහැ. හැමදාම කිව්වත් නැතත් ඒ වෙලාවට ඒ දිනට ගිහිල්ලා අපි එතන වාඩි වෙනවා. මම හිටිය අවුරුදු 3යි මාස 9ක් ආරක්ෂක කවුන්සලයේ. ඒ අවුරුදු 3යි මාස 9 මේ ක්‍රමය හරියට මේ නිශ්චිත දින වේලාවල් ස්ථානයේ තිබුණා. ඊට කලින් තිබුණෙත් එහෙමයි කියලා අපි දන්නවා. ඊට පස්සේ තිබුණෙත් එහෙමයි කියලා අපි දන්නවා. මෙතන වෙලා තියෙන්නේ කැඳවීම කරන්න ඕනේ. හිතුනම තියෙනවා ඒ වගේ වාතාවරණයක් තිබිලා තියෙනවා. 2016 අප්‍රේල් 20 දින පොලිස්පති හැටියට ව්‍යවස්ථාදායක සභාව විසින් මාව පත් කරනු ලැබුවා. එදින සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ පොලිස්පති වශයෙන් කටයුතු කරනවා. ඔබව පත් කරුවේ ව්‍යවස්ථාදායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතුව සහිතව ජනාධිපතිතුමා විසින් නම් කිවණන්නේද වඩා නිවැරදි? ඔව් නිවැරදි. ඔබගේ පත්වීම තිබෙන්නේ ජනාධිපතිවරයා විසින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මම ඒක පිළිගන්නවා. SIS කියන ආයතනය රාජ්‍ය බුද්ධි අංශය නේද? ඒ කියන්නේ සේවාව. ඒක එහි අධ්‍යක්ෂකවරයා වාර්තා කරන්නේ කෙලින්ම ඔබතුමාට කිව්වොත් හරිද? කියන්නේ IGP-ට කිව්වොත්. ඒ වැරදි. නෑ. රාජ්‍ය බුද්ධි සේවය වෙනම අමාත්‍යාංශයකට යටත් වෙලා යටතේ ආවත් ආරක්ෂක ලේකම්ට වාර්තා කිරීමේ මේ ප්‍රැක්ටිස් එක ඒක ඒ ක්‍රමවේදය කෝ කාලෙද පටන් ගත්තේ? ඔබට මතක තියෙනවනේ. මට මතක හැටින්න මගේ මුල කාලේ ඉඳන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි තිබුණේ ඒ කාලේ ඉඳන්. SIS DIG-ට වැදගත් බුද්ධි තොරතුරක් ආවොත් එයා ඒක වහාම දැනුම් දිය යුත්තේ එයාගේ ඉමීඩියට් බොස් කියන්නේ ආරක්ෂක ලේ. හරියට බැලුවොත් කෙරෙන්න ඕනේ මේ විදිහයි. හරියටයි හරියට දෙවිදියක් තියෙන්න බෑනේ. හරියට බැලුවොත් මේ විදිහටයි කෙරෙන්න ඕනේ. නමුත් සමහරලාට ප්‍රායෝගික වශයෙන් වෙන තත්ත්වයන් තියෙනවා. ඒ කියන්නේ පොලිස්පතිට කියනවා නෑ මට නෙමෙයි. එයාට කියලා නෙමෙයිද පොලිස්පතිට අවශ්‍ය නම් විතරක් කියලා. කියන සියලුම දේ මට කියනවා කියලා මම දන්නේ නැහැ. අනිවාර්යෙන් කිව යුත්තේ ආරක්ෂලේ. අනිවාර්යෙන් කිව යුත්තේ ආරක්ෂලේකට. ඊට අමතරව ප්‍රායෝගික වශයෙන් වෙනත් විදියවල ප්‍රදේශ ගන්න ඕනේ ඊට පස්සේ. පොලිස්පතිට නොකියුවා කියලා ප්‍රශ්නයක් නැහැ. සමහර ඒවා නොකියනලාවත් තියෙනවා. මට දැනුණු අවස්ථාවල් තිබුණා. වැඩියෙන් එන්නේ මොකක්ද? වැඩියෙන් සාමාන්‍ය දෙයක් අවස්ථාවේ අනුව මට දැනුම් දෙනවා. සමහරවිට ඒකෙත් වෙනස් වීම් තියෙනවා සර්. සමහරවිට ඒකේ කාල සීමාව මම අහන්නේ ඉතාල වැදගත් බුද්ධි තොරතුරක්. අනිවාර්යෙන් ලේකම්තුමා වෙත ඒ වගේ මොතර ඉන්නවා සර්. සදන්නවා මේ ජාතික බුද්ධි ප්‍රධානි CNI. ඒකට මේ බුද්ධි තොරතුරු වල අනිකුත් හමුදා මයන්සත් ඔක්කොම ගත්තාම ඒ සියල්ල අතර තියෙන්න ඕන සම්බන්ධීකරණයක්. ඔය தත්ත්වයේ උඩ ඒ සාකච්ඡා කරගෙන ඉදිරිපත් කරපු தත්වයන් ලේකම්තුමාට යන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය පිළිවෙල. ඔබ කියන්නේ ලේකම්තුමාට කියනවා නම් CNI-ට කියලාද කියන්න ඕනේ? CNI යටතේ එන්නේ නැද්ද SIS DIG? ඒක මම හරියටම දන්නේ නැහැ. මම හරියටම දන්නේ නැහැ. එයා යටතේ එනවාද? එයා කෙලින් කියනවාද? ඒ සෙටප් එක ගැන මට එච්චර නිශ්චිතම නිවැරදිම අවබෝධයක් නැහැ. CNI ස්ථිර රාජ්‍ය සේවකයෙක් දැන් ඉන්නේ විශ්‍රාම මේ සාක්ෂි දීමට පැමිණි සිසිර මෙන්ලිස් මහත්ල මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කරපු අධ්‍යක්ෂ තිරණ නිලධාරියෙක්. ඔහු විශ්‍රාමයෙන් පස්සේ දැන් එහේ ජාතික බුද්ධි ප්‍රධානී හැටියට කටයුතු කරනවා. කොන්ත්‍රාත් එතුමා අපිට කිව්වේ එතුමා අවුරුදෙන් අවුරුද්දට දීර්ඝ කරන ලද කොන්ත්‍රාත් පදනම යට තියෙනවා. ස්ථිරද කොන්ත්‍රාත් කියන්නේ රාජකාරීන බලපාන්නේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවාව විසින් සතිපත නිකුත් කරන ඉන්ටෙලිජන් රිපෝර්ට්ස් ඔබතුමාට යොමු කරනවා. සතිපතාම නෙමෙයි සමහරලාවට අත්‍යවශ්‍යතාවය අනුව ඊට කල්ුත් වෙනවා. සමහරට මේ එහෙම සතිපතා කියලා මට එකක් එන්නේ නැහැ. සතිපතා එයා රිපෝට් එක දෙන්න ඕනේ ලේකම්තුමාට. ආරක්ෂක ලේකම්තුමාට. අන්න ඒ රිපෝට් එක ඔබතුමාට එනවාද? ඒක සියල්ලම එන්නේ නැහැ. සමහර ඒවා මට ඇවිල්ලා නැහැ. සමහර වෙලාවට දින වකවානු නැතුව තියෙනවා. මගේ ආපු ඒ වගේ ලයිස්ට් එක තියෙනවා පිරිසක්. දැන් එවැනි වාර්තාවක් ඔබට ලැබුණාම
ඔබ කොමාද්ද ගන්න ක්‍රියාමාර්ග කොමකද්ද වෙන්නේ වගේ වර්තාවක් ලැබුණාට පස්සේ ඒ දැන් මේ ඒකේ සමහරලාට ඒගොල්ලෝ බුද්ධි තොරතුරු වල බුද්ධි විමර්ශනයක් නේ කරන්නේ දැන් ඉන්ටෙලිජන්ස් ඉන්වෙස්ටිගේෂන් එතකොට ඒකේ තියෙන ස්වභාවය අනුව ඒ කරගෙන යන කටයුත්ත පිළිබඳව නැවත වරක් එහි ප්‍රගති සමාලෝචනයකට මට මම කතා කරලා දින දාලා මම ආපහු දෙනවා එහෙම තියෙනවා ප්‍රායෝගිකව විනත් අවශ්‍යතාවයක් තිබුණොත් හදිසි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරුන්ට මම සාමාන්‍යයෙන් බුද්ධි සේවයේ තියෙන තොරතුර ඒ බුද්ධි මණ්ඩල රාජ්‍ය බුද්ධි සේවයේ කියන ලිපි ශීර්ෂය මම පිටට දාන්නේ සාමාන්‍යයෙන් ඒක අයින් කරලා ඒක ෆොටෝ කොපි කරලා ලෙවල් හිට ඡායාරූප පිටපත් අරගෙන අදාළ තැන් වලට යොමු කරනවා ඒ විදිහට දැන් අපි හිතමු එතන යන එකක් TID එකට යවන්න ඕනේ කියලා ඒක එන එකක් තවත් දින දහරියකට යවන්න ඕනේ කියලා CID එකට අන්න ඒ විදිහට මම කරනවා නමුත් මේ සමහර ස්පෙෂල් ඉන්වෙස්ටිගේෂන් වලදී අරකේ මට එවණේකේ පිටපතම ඔබ යවනවා CID එකට යවන අවස්ථාවලුත් තියෙනවා ස්පෙෂල් ඉන්වෙස්ටිගේෂන්ස් වලදී ජාතික ආරක්ෂක කවුන්සිලේ මණ්ඩලයේ සමාජික IGP එහි සමාජික NSC එකේ නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකේ සමාජික පොලිස්පති එහෙමයි සබවුත් ඔබ පතුරු දවසේ ඉඳන් දිගටම නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකට සහභාගී වුණාද කවුද එකට කැඳවීම දෙන්නේ කවුද කැඳවන්නේ ඒක සාමාන්‍යයෙන් කැඳවන්නේ ආරක්ෂක ලේකම් තමයි දැනුම් දෙන්නේ මම 2016 අප්‍රේල් 20 දින පොලිස්පතිහාරයට පත් වුණෙන් පස්සේ ඉඳලා දිගටම සහභාගී වුණා එක්තරා කාලයක් වනතුරු කවුද මොකද එක්තරා මගේ මතක ඇටියට 2018 ඔක්තෝබර් මාසේ ඔක්තෝබර් මාසේ ඔබ කියන්නේ ඔක්තෝබර් 52 කවුන්සිල් එකට සහභාගී වුණා කියලාද ඔක්තෝබර් අවශ්‍යතා විශේෂ වූ අවශ්‍යතාවය නිලධාරී කෙනෙක් නිලධාරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීගේ ස්ථානමාරුවෙක් සම්බන්ධයෙන් තියෙන කටයුත්තකට මම මගේ මතකයේ හැටියට 23 වෙනිදා ඔව් ඔක්තෝබර් 23 23 වෙනිදා ඔක්තෝබර් 23 වාගේ මට මතක සහභාගී වුණා ඒ අරනකොට ඔක්තෝබර් මාසයේ සිට මට ආරක්ෂක මණ්ඩලයට සෙකියුරිටි කවුන්සිල් එකට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ කියන උපදේශය මට ලැබුණා. කාගෙන්ද ලැබුණේ? ලිඛිතවද වාචිකවද? වාචිකව ලැබුණා. එවකට හිටපු ලේකම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා හැඩියට හිටියේ කපිල වෛද්‍යරත්න මහත්මයා. ඒක සාමාන්‍යයෙන් වාචිකව යන්නේ දැනුම් දෙන්නේ වාචිකව කතා කරන දේවල් එහෙමයි සටහන් වෙන මේ විශේෂිත සටහන් පිළියෙල කිරීමක් නැහැ ඒකේ. එත නිසා මම ආරංචි වුණාම මම සවස මගේ මතකෙ හැටියට 4:00 වාගේ විතරකුණොත් ඒ දවස දිනේ මට හරියට මතක නැහැ. එතන තිබුණා මට දැනුම් දීමක් කරේ නැහැ වාචිකව. ඒ නිසා මම ඇහුවා ලේකම්තුමාගෙන් සර් මේ අද සිකියුරිටි කවුන්සිල් තියෙනවා නේද කියලා. ඔව් තියෙනවා කිව්වා. මං කිව්වා මට නම් දැන් 4:00 පහු වෙන්නේ නෝ මට නම් තාම දැනුම් දුන්නේ. එතකොට මට දැනගන්න ලැබුණා එතුමගෙන් ඒ කියපු වචන වලින් කිව්ව sorry පූජිත් I didn't want to embarrass you as you told me now as you asked from me this is what I happened මේ HS told me not to tell you එතකොට HC කිව්වේ කපිල වෛද්‍යරත්න HC කිව්වේ කවුද his excellency the president of democratic socialist republic of sri lanka අපි ජනාධිපතිතුමා කිව්වයි කියලා මට කිව්වා කියලා. ඔව් කපිල වෛද්‍යරත්න මහත්මයා කිව්වා මං එතනින්ම එක නිහඬ වුණා. ඉතස කවුරුත් මා වෙනුවෙන් එතකොට එහෙමනම් එවන්න අවශ්‍ය නැද්ද? නැහැ අවශ්‍ය නැහැ. මොකක් හරි වුණොත් මම අවශ්‍යතාවයක් තිබුණොත් කියන්න. යස්. පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයෙක් නේද? එහෙමයි. එතකොට එවැනි නිත්‍ය සමාජිකයෙක්ව කොහොමද එහෙම මේ පොලිස්පතිවරු දෙන්නෙක් නැහනේ? ලංකාවේ ඉන්න එක පොලිස්පති. එහෙමයි. පොලිස්පතිවරයාව නම් කරලා තියෙන එක නිත්‍ය සමාජිකයෙක් විදියට. එතකොට ඔබ කොහොමද කාගේවත් කවුරුවත් කිව්වයි කියලා ඒකට සම්බන්ධ නොවි ඉන්නේ? කවුරුවත් දෙවෙනේ මැතිතුමනි කිව්වේ මගේ ආරක්ෂක ලේකම්නේ. එතකොට ආරක්ෂක ලේකම්තුමා තමයි කැඳවන්නේ ඒක. එතකොට ඒ කැඳවනකොට ඔබ පිළිගන්නවාද ආරක්ෂක ලේකම්ට එවැනි බලයක් නැහැයි කියලා?
පොලිස් ප්‍රතිව කැඳවීම හෝ නොකැඳවීමට ආරක්ෂක ලේකම්වරයාට බලයක් තිබෙනවයි කියලා ඔබ කියනවාද? බලය දැන් සියලුම දෙනා සමාජිකයන් කැඳවන්නේ ආරක්ෂක ලේකම්. ඔව්. ඒක වාචිකව දෙන දැනුම් දීම. කැඳවීම විතරයිනේ. ඔව්. නොකැඳවීමට තීන්දු ගන්න. ඇමෙතුමනි මට මගේ ලේකම්තුමා යම් කිසි දෙයක් කියවුවාම ජේෂ්ඨ නිලධාරියෙක් හැටියට අධ්‍යක්ෂකම් තියෙන නිලධාරියෙක් හැටියට ලේකම් අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට මම ඒක විශ්වාස කරනවා විනා නෑ ඔහු නැවත ප්‍රතිඋත්තර දෙන්න ඔහුට කොහෙද අධ්‍යක්ෂකම් තියෙන්නේ මට ඒක අදාළ නෑ ඔහුට අධ්‍යක්ෂ ඔබතුමාට අධ්‍යක්ෂකම් තියෙනවා පොලිස් සේවයේ එහෙමයි නමුත් එතුමාට අධ්‍යක්ෂකම් නෑනේ ආරක්ෂක සේවයේ මේ ගරු ඇමෙතුමනි ඒක මගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි තේරීම් කාර්ක සභාවේ අනාවරණය වෙච්ච විදිහට 2018 අවුරුද්දේ ආරක්ෂක මණ්ඩලය කැඳවීමේ ක්‍රමවත් බවක් තිබිලා නැහැ. ඒ කියන්නේ දැන් කාලෙකදී හැම බදාදාම සතියක උදේට කැඳවනවා කියන එක වෙනුවට ඒක සිකුරාදා, බදාදා, අඟහරුවාදා විවිධාකාරයට වෙනස් වෙලා තිබෙනවා. මාසික ස්ථිර දවසක් නැහැ. ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් ඔබතුමා සහභාගී වෙච්ච ආරක්ෂක මණ්ඩල රැස්වීම වලට ඒ එකින් එකට පණිවිඩ දෙනු දුන්නේ කවුද? හැම වෙලෙම පණිවිඩ දෙනුම් දෙන්නේ මේ ලේකම් අමාත්‍යංශ ලේකම්තුමා මාර්ගයෙන් සමහරට ඒ තොරතුර එතන ඉන්න ආරක්ෂක නිලධාරියෙක් මගේ ආරක්ෂක නිලධාරියට දැනුම් දෙනවා ලේකම්තුමා මෙහෙම කිව්වා කියලා. ඒතර මම අහගන්න ඕනේ ලේකම්තුමාගේ. ඒ කියන්නේ ස්ථිර කරගන්න. ස්ථිරයටම ඒ ඔබතුමා කිව්වොත් එම ස්ථිර ඇව් හරි වෙලාව හරි මෙහෙමයි කියලා. ඒ කියන්නේ පණිවිඩේ එන්නේම ආරක්ෂක ලේකම්වරයාගෙන්ම තමයි. එහෙම තමයි. ඔබ කිව්වා දැන් අවසාන වරට රැස් ඊමට සහභාගී වුණේ ආරක්ෂක කවුන්සිල් එකට ඔක්තෝබර් 23 ඔබගේ මතකයේ හැටියට. ඒ 23 කැඳවීම මම ඒ කියන්නේ මම ඒකට සහභාගී වුණේ මැතුමනි නිශ්චිත හේතුවක් උඩ. මැතුම නැතුව අර සම්බන්ධතාව මේකට නෙමෙයි. මොකද හුඟක් දුරට මගේ වාරේ එනකොට හුඟක් සාකච්ඡා කරලා අවසාන අවස්ථාව තමයි මට තියෙන්නේ ওই ආරක්ෂක මණ්ඩලයේ. ඉතින් මම අපරාධ පිළිබඳව සුවිශේෂ වූ තත්ත්වයක් අත්අඩංගුවට ගැනීම සෝ විසඳීම් පිළිබඳ සුවිශේෂ තත්ත්වයක් මම වෙනම හදලා ඉදිරිපත් කරනවා. ඒක ඇරණුකොට හුඟක් කාල මම හුඟක් විශේෂත්‍රි මගේ සීමා වෙනවා. මොකද එතකොට වෙලාවත් සෑහෙන ගිහිල්ලා හුඟක් දේවල් සාකච්ඡා කරලා ඉවරයි. එදා ওই 23 වෙනිදා කියන එකත් මගේ මතකේ හැටියට නිශ්චිත වූ කරුණක් වෙනුයි. මගේ ප්‍රශ්නය දැන් මට මතක විදිහට ඒවකට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහත්මයා ඔක්තෝබර් 30 වෙනිදා විශ්‍රාම යනවා. ඊට පසුවපත් වෙන ආරක්ෂක ලේකම්වරයාගෙන් ඔබ විමසුවාද ආරක්ෂක කවුන්සිලයට මං සහභාගී විය යුතුද නැද්ද කියන එක? එවැනි විමසීමක් ඔබ කරේ නැද්ද? මොකද දැන් පැහැදිලිවම ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයෙක් ඔබතුමා. ඒතර ඔබතුමාගේ හෘද සාක්ෂියට ප්‍රශ්නයක් එනවා මම සහභාගී වෙන්න ඕන කියලා. ඒතර ආරක්ෂක ලේකම්වරයා විශ්‍රාම ගත්තාට පස්සේ අලුත් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඔබ විමසීමක් කරාද? අවශ්‍ය නැහැ නේද? මම මේ දැන් ලේකම් කියන තනතුර මැතුමනි පුද්ගලයන්ට මාරු වුණාට ඒ හිටපු තනතුරෙන් තමයි මට දැනුම් දුන්නේ. ඉතින් දැන් මේ අලුත් ලේකම්තුමාව කියලා එයාට ඔතන වෙන වෙනසක් කරන්න හැකියාවක් කොහොම බලයක් මන් දන්නේ නැහැ. ඒක තියෙනවද කියලා මම අහන්න නම් ගියේ නැහැ. බැහැුවේ නැහැ. හරි. පොලිස්පතිතුමා මේ දැන් ඔබතුමාගේ රාජකාරී ලයිස්තුවේ තිබෙනවද ආරක්ෂක මණ්ඩලයට සමාජිකෙක් වශයෙන් ක්‍රියා කිරීම? නිශ්චිතව එහෙම කියලා නැහැ. නමුත් ප්‍රායෝගික වශයෙන් පොලිස් ප්‍රතිවරයා හැටියට නීති හා සාමය ආරක්ෂා කිරීමේ ආයතනයේ ප්‍රධානියා හැටියට අත්‍යවශ්‍යම මැතුමනි මේ කමිටුවට සහභාගී විය යුතුයි. එහෙම නැත්තම් ඒ පිළිබඳ ගන්නා වූ තීරණයන් මොකද ලිඛිතව මේවා එවන්නේ නැහෙනි. එතකොට වාචිකව ඇති වෙන තත්ත්වයන් ඒවා සටහන් කරගන්න ඒවා. නැත්නම් ඒ අදාළ නිලධාරියෙක් දැනුම් දෙන එකක් විතරයි. ඒතර දැනුම් දෙන්නේ අංග සම්පූර්ණයේද කියන එක දන්නේ නැහැ. ඒක නිසා ආරක්ෂාව පිළිබඳ සහ අනිකුත් දේ පිළිබඳවත් ප්‍රතිපත්ති තීරණ ගැන ලෝ ඇන් ඕඩර් වෙන්න පුළුවන්. වෙනත් දේවල් වෙන්න පුළුවන්. විදේශීය තත්ත්වයන් උද ඇති වෙන මෙහි දේශීය තත්ත්වයන් වෙන්න පුළුවන්. නොඑක් නොඑක් දෘෂ්ටි කෝණවලින් ඒ දේවල් පිළිබඳව අවබෝධයක් කොහෙවත්ම ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් ආරක්ෂක මණ්ඩල ව්‍යස්ථාවේ තිබෙනවද? තියෙනව නේද පොලිස්පතිවරයා නිත්‍ය සමාජිකයෙක් කියලා.
මට මතක හැටියට එහෙම තමයි. මම හරියටම දන්නේ නැහැ. නමුත් ආරක්ෂක මණ්ඩලයේ පොලිස්පතිවරයා නිශ්චිත සමාජිකවරයෙක්. ආරක්ෂක මණ්ඩලය කියන එක රැස් වෙන්නේ ඒකට අදාළ වාකීමක් තියෙනවා. රාජකාරිය. ඒ රාජකාරියට අදාළ දේ රටේ ආරක්ෂාව සහ ආරක්ෂාවට අදාළ අනිකුත් දේවල්. එතකොට ඒක සාකච්ඡා කරනකොට එතන ඉන්න ඕනේ කවුද කියන එකයි මෙතන අවශ්‍යතාවය තියෙන්නේ. ආරක්ෂක මණ්ඩලය මොකටද තියෙන්නේ? ආරක්ෂක මණ්ඩලය මොනවද කතා කළ යුත්තේ? ඒ කතා කරනකොට සිටිය යුතු පුද්ගලයන් කවුද? එතකොට පොලිස්පත්තුමා අනිවාර්යෙන් ඉන්න ඕනේ. එහෙමයි. ආරක්ෂා ගැන රටක් කතා කරන්න බෑනේ පොලිස්පති නැතුව. ජබතුමා නොගියම ඒ වෙනුවට කවුරුවත් ගෙන්නුවෙත් නැහැනේ. මම දැන් මම දැනුවත්ව කවුරුත් ගෙන්නුවේ නැහැ. දරුවා ඔබතුමාට කියන්න එපා යක්ටිගෙන් හරි වෙන කවුරු හරි යවන්න ඕන. නැ මම අතනදී අර හිටපු ලේකම්තුමාගෙන් ඇහුවා එතනදී අර මමට එන්න අවශ්‍ය නැහැ කියලා කිව්වම මම වෙනුවෙන් කෙනෙක් එවන්න ඕනද කියලා එතුමා කිව්වේ නැහැ එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම මොකක් හරි තියෙනවා නම් මම දැනුම් දෙන්නම්. කියලාට ඔක්තෝබර් ඉඳලා ඔබතුමාගේ නිවාඩු වරණකම්ම ගියේ සහභාගී වුණ නැහැ. අර කේතවාචකේ වෙලා ඉවර වෙලා පහුවදා තිබුණු එකට අවසාන වතාවට එතකොට මම ගෙන්නවා. එකකට. ඒත් ඒ අර අවසනවන් සිද්ධියෙන් පස්සේ මැතිගාලේ ජනවාරි විතරද? නෑ අප්‍රේල්. අප්‍රේල් අප්‍රේල් 20 න් පස්සේ මම හිතන්නේ 23. ඔබ කිව්වා කපිල වෛද්‍යරත්න ආරක්ෂක ලේකම්තුමා ඔබට කිව්වයි කියලා ජනාධිපතිතුමා කිව්වා කියලා ඔබව කැඳවන්න අවශ්‍ය නැහැ කියලා. එපයි කියලා. ඒතර ඔබ ඇහුවද ඇයි කියලා? හේතුවක් ඇහුවද ඔබව එක්ස්ක්ලූඩ් කරන්න ඔබව ඉවත් කිරීමට ඇයි මට මෙහෙම කිරුවේ කියලා? ඇහුවේ නැද්ද? මට එහෙම අහන්න අවශ්‍යතාවයක් තිබුණ නෑ ඇමැත්තුමනි. මේ තනතුරේ හැටියට මාව එන්න එන්න එපා කියලා කිව්වනම් ආය මොකටද මං හේතු අහන්න යන්නේ? මගේ ලේකම්තුමා කිව්වන් පස්සේ කිව්වේ ජනාධිපතිතුමා නම් ආය මොනවටද මං ඊට ඉදහට අහන්න යන්නේ? අනිත් එක තමයි සභාපති ජනාධිපතිතුමා ආරක්ෂක කවුන්සිලයේ කියන එකට සහභාගී වෙන කට්ටියක් ඉන්නවා. එහෙම අතීතයේ තිබුණ සම්ප්‍රදානුව නම් ආරක්ෂක කවුන්සිලයේ තියෙන දිනයක් තියෙනවා, වෙලාවක් තියෙනවා. එතකොට ඒක ඕන ඕන වෙලාවට ඕන ඕන දිනවලට දාලා කැඳවීම් කර කර ආරාධනා කර කර ඉන්නේ නැහැ. හැමදාම කිව්වන් නැතත් ඒ වෙලාවට ඒ දිනට ගිහිල්ලා අපි එතන වාඩි වෙනවා. එහෙම ක්‍රමයක් තමයි තිබ්බේ. මම හිටිය අවුරුදු 3යි මාස 9ක් ආරක්ෂක කවුන්සිලේ. ඒ අවුරුදු 3යි මාස 9 මේ ක්‍රමය හරියට මේ නිශ්චිත දින වේලාවල් ස්ථානයේ තිබුණා. ඊට කලින් තිබුණෙත් එහෙමයි කියලා අපි දන්නවා. ඊට පස්සේ තිබුණෙත් එහෙමයි කියලා අපි දන්නවා. මෙතන වෙලා තියෙන්නේ කැඳවීම් කරන්න ඕනේ. ඉතුළම තියෙනවා ඒ වගේ වාතාවරණයක් තිබිලා තියෙනවා. ඔබතුමා කිව්වා ඔබතුමා ඇහුවේ නැහැ කියලා. හේතුව ඔබතුමාට ඒ පිළිබඳ ඔබතුමා ගැන හිතනවද මොකක් හරි හේතුවක්? මේක බරපතල ප්‍රශ්නයනේ. පොලිස්පතිතුමා නැෂනල් සෙකියුරිටි කවුන්සිල් එකෙන් අයින් කරනවා කියන්නේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවම අයින් වෙනවා කියන එකනේ. සම්බන්ධ නැහැ නේද? ඒතර සම්බන්ධ කියන කැඩෙනවනේ. ඔබ එසේ අයින් කරන්නට හේතු වුණු යම්කිසි හේතුවක් වුණාද? යම්කිසි සිද්ධියක් වුණාද? හේතුවක් වුණාද? ඒකෙනෙහිම සභාපතිතුමා මට තේරුණේ මේ ඉතින් මේ විශ්වාසයක් පිළිබඳ විශ්වාසයක් නැතිකම හරි මොකක් හරි එහෙම ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා මට හිතුණා. මොකක් හරි එක්කෝ චෝදනාවක් එක්කෝ මොන හරි කවුරු හරි කියපු දෙයක් පිළිබඳව හරි කොහොම හරි අවිශ්වාසයක් ඉන්න කියලා වෙන්න කියලා මට නිකන් හිතුණා. මම නිශ්චිතව දන්නේ නැහැ. නමුත් මං ඒක පරිස්සම් වුණා අහන්න යන්න නැති වෙන. මොකද ඒක හරි අප්‍රසන්නයි. ඔබතුමා ගැන විශ්වාසයක්ද? පොලිසිය ගැන විශ්වාසයක්ද? මම ගැන සමහරවිට පොලිසිය ගැන පුළුවන්. ආරක්ෂක මණ්ඩලයේ තොරතුරු පිටට යාමක් පිළිබඳව මාධ්‍ය වලට යාමක් පිළිබඳව පසුගිය දවස්වල ජනාධිපතිවරයා කියලා තිබුණා. ඔබතුමාගේ කාලය තුලදී ආරක්ෂක මණ්ඩල ඔබතුමා සහභාගී වුණා හෝ නොවුණා ඒ කාලය තුල ආරක්ෂක තොරතුරු පිටට යාමක් පිළිබඳව ඔබතුමාට වාර්තා වෙලා තියෙනවද? මට වාර්තා වෙලා නැහැ. නමුත් එහෙම වචනයක් කිව්වා. ඒ කියපු තැනත් මම හිටියා. මේ පොලිස්පති කියන කොටත් එහෙම තැනකටත් මට මතකයි හිටියා. මෙහෙම ඔය අර සිද්ධියෙන් පස්සේ ඇති වුණු සාකච්ඡාවේදී මේ කියදවාචකයෙන් පස්සේ එදා කතා කරා මතකයි මට. මේකට හේතුවේ ඇත්තේ අවිශ්වාසයක් තිබුණු බැවින් කියලා. දැන් අවිශ්වාසයක් හෝ යම් විරසකයක් උඩ ඔබතුමා නොකැඳවීම විශේෂයෙන්ම දැන් ව්‍යවස්ථාවට අනුකූලව ඔබතුමාගේ පත්වීමේ නිලධාරියා ජනාධිපතිතුමා. නමුත් ඉවත් කිරීමේ නිලධාරියා එතුමා නෙවෙයි. එතුමාට ඒ බලතල නැහැ. ඒ පාර්ලිමේන්තුවේ
වෙනම යෝජනාව ගැනත් තමයි කළ යුත්තේ. එතකොට ඔබතුමා නිල වශයෙන් යම් ස්ථාවරත්වයක් තියෙනකොට ඔබතුමාට ඒ පිළිබඳව මේ ඉල්ලා සිටින්න තිබුණානේ. ඇයි මාව කැඳවන්නේ නැත්තේ කියලා. ඔබතුමන් කිව් එක මං එකගයි එක්තරා සීමාවකට. නමුත් ඔබතුමත් දන්න සිළු දෙනත් දන්න මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ක්‍රමයක් මේ රටේ තියෙනවා. සමහර දේවල් අහන්න පුළුවන් සමහර දේවල් අහන්න බෑ. ඒක සමහරට නිලතල වලට එක එක ඒවට වෙනස් වෙනවා සමහරට පුද්ගලයෝ අනුව වෙනස් වෙනවා. විනය ප්‍රශ්නයක් තියෙනවා. ඒත් තමාට දැන් මං ඒ වගේ දෙයක් ඇත්ත මං ඒ වගේ දෙයක් එහෙම අහන්න කියන එක සමහරලාට මේක කෙලවර වෙන්න පුළුවන් වෙනත් ඔයිට වැඩිය බරපතල තත්ත්වයක. මං ඒක ගැන පරිස්සම් වචනයක් කිව්වනම් පණිවිඩය කිව්වනම් ඒ අනුව කටයුතු කිරීමයි විනය අනුකූල නිලධාරීගේ වක්කීම කියන එක මම විශ්වාස කරනවා. ජනාධිපතිතුමා මේ නියෝගය දෙනකොට ඒකට යම්කිසි හේතුවක් කිව්වද මෙන්න මේකයි අයින් කරන්න කියලා? හේතු නම් විස්තරාත්මකව මට පැහැදිලි කිරීමක් උනේ නැහැ එතුමා. නමුත් මම හිතනවා අර ගියපු පරීක්ෂණ කටයුතු වල මොකක් හරි හේතුවක් වෙන්න ඇති කියලා. ඒක බොහොම පළු පුළුවන්. එයා කුමක් පිළිබඳව පරීක්ෂණ කටයුතු? නිශ්චිතව තිබුණේ මගේ මතකයේ හැටියට බොහොම පැහැදිලිව අර 11 දෙනෙක්ගේ සම්බන්ධ සිද්ධිය. එතකොට ඕකට දැන් ඉන්න CDS ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි තුමාගේ මොකක් හරි ඉන්වෝල්වමන්ට් එකක් තිබුණා මගේ මතකයේ හැටියට. හරියට ක්ලියර් නා. එතකොට ඒක සම්බන්ධව කීපයක් සාකච්ඡාවලදී ඉෂුස් මතු වුණා. You said, didn't you say that this was according to the order by the president that you were transferring him? ඒක මට නිශ්චිතව මතකයි. මම ඒකට දැම්මා පේපර් එකක්. සෙක්‍රටරිටම මේ මෙන්න මේ අවශ්‍යතාවය පරිදි මේ විදිහට දැනුම් දුන්නා වුණත් මම මේකට එකග නැහැ. නමුත් මෙන්න මේ 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 දීසිය නිසා මම මේක ඉදිරිපත් කරනවා. ඕකේ. හැබැයි ඒ සියල්ලමක ලිඛිතව ගන්න පුළුවන් මැතුමා. රයිට්. ඕකේ ඕකේ. That doesn't directly concern the inquiry that we are now conducting, but we wanted to know on what basis or for what reason you were excluded from the National Security Council meetings after 23rd October. That is the reason why we asked you these questions. But anyhow, from your answers, for 6 full months until the 23rd of April, the IGP did not attend the National Security Council meetings. From October 23rd to April 23rd, 2019, the IGP did not attend the National Security Council meeting. Yes. That's a fact. Yes. ජාතික ආරක්ෂක කවුන්සලයේ. Yes. දැන් ඔබතුමාට කියන්නේ අර ඉන්ස්පෙක්ටර්ගේ ට්‍රාන්ස්ෆර් එක ගැන කතා කරා කියලා නේද? ඔබතුමා හිතන්නේ ඒකට ගෙන්නුවා කියලා. ඔව් අනිත් ඒවටත් වඩා ඒකට ගෙන්නුවා හරි කතා කරලා තියන්නේ ඒකනේ. ඉන්ස්පෙක්ටර් කෙනෙක්ගේ ට්‍රාන්ස්ෆර් එක කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් මැටර් එකක්. පරිපාලන වැඩ. ප්‍රතිපත්තිමය වශයෙන් ජාතික ආරක්ෂක කවුන්සලය ඇඩ්මිනිස්ට්‍රේටිව් දේවල් පරිපාලන දේවල් කතා කරන්නේ නැහැ. ඇඩ්මිනිස්ට්‍රේටිව් කවුන්සලයේ කතා කරන්නේ ක්‍රියාන්විත දේවල් මෙහෙයුම් ඒවට අදාළ දේවල් ආරක්ෂාවට අදාළ දේවල්. නමුත් පරිපාලන දෙපාර්තමේන්තුවල හමුදාවල පරිපාලන කටයුතු කතා කරන්නේ නැහැ. පැහැදිලි. දැන් නමුත් මෙතන ඒවත් කතා කරලා තියෙනවා මේවැකෙන් පිටට ගිහිල්ලා වපසරියෙන් පිටට ගිහිල්ලා අනවශ්‍ය දේවලුත් කතා කරලා තියෙනවා. පිළිගන්නවා. දැන් ඔබතුමා සහභාගී වුණා කියන ඔක්තෝබර් 23 ආරක්ෂක කවුන්සලයට පෙරාතුව මාස දෙකේම ආරක්ෂක කවුන්සිලේ කැඳවිලා නැහැ කියලා මෙතන අනාවරණය වුණා. ඒ කියන්නේ 2018 ජූලි 18 පස්සේදී පවත්වන ආරක්ෂක කවුන්සිලයේ තිබෙන ඔක්තෝබර් 23. ඔබතුමාටත් එවැනි මතකයක් තියෙනවාද? මේ මාස දෙකක් අතෑරලා තමයි කවුන්සිලේ කැඳවෙන්නේ. යන්තම් මතකයක් තිබුණා. නමුත් මේ මතකේ අලුත් වුණා. 2018 ඔබතුමා ආරක්ෂක කවුන්සිල් කීයක සහභාගී වුණාද කියලා කියනවා පොඩ්ඩක්. මේකට උත්තර දෙන්න ඉස්සෙල්ලා මම ඒක නිශ්චිතවම ඉදිරිපත් කරන්නම්. දිනමකුවණුත් එක්ක මට කියන්න පුළුවන්. මම සටහනක් දාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් සතිපතාද මාස්පතාද? එහෙම නිශ්චිතව නෑ සර්. මාස්පතා හෝ සතිපතා කියන තත්වයක් නෑ. සමහරලාට තියෙනවා, සමහරලාට නැහැ. මම සමහරලාට දවස් ගාන එහෙම එහෙම එනවා.
වෙලාවල් ඒ වගේ තිබුණා මගේ මතකයේ හැටියට සර් ඔබතුමාට මතකයක් නැහැ ඒ කියන්නේ මම කියන්නේ ජූලි මාසෙන් පස්සේදී කැඳවිලා නැහැ කියලා තමයි ඔක්තෝබර් වෙනකන් අපිට මේ කමිටු අනාවරණය වෙන්නේ ඒ කියන්නේ මේ අප්‍රේල 2018 මට මතකයක් නැහැ මට හරියට මතකයක් අපිට ඔබතුමා දැනුම් දෙන්න ඔබතුමාගේ ඩයරි චෙක් කරලා හරි ඔක්තෝබර් එකට ඉස්සෙල්ලා 2018 2018 අනිත් ආරක්ෂක කවුන්සිල් ඔබතුමා සහභාගී වෙච්චා මොනවද කියලා හොඳයි